සුබ සන්ධ්‍යාවක් අපත් සමඟ එකතු වෙලා ඉන්න ආදරණීය දෙමාපියනි, එවැගේම දරුවනි, ඔබ සියලු දෙනාටම. සාමාන්‍ය පෙළ විභාගයේ ලියලා එහි ප්‍රතිඵල බලාපොරොත්තුෙන් ඉන්න ඔබ ඇත්තටම ඉතාම දුෂ්කර අභියෝගාත්මක අධ්‍යන කාල පරිච්ඡේදයකට මුහුණ දුන් බව අපි හැමෝම දන්නවා. නමුත් ඔබට සිදු වෙනවා ඒ සාමාන්‍ය පෙළ විභාගයෙන් නිම කරලා ලොකු විරාමයක් ගන්නට කලින් ඔබේ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යන කටයුතු ආරම්භ කරන්න. හේතුව මේ උසස් පෙළ විභාගයට ඔබ මුහුණ දෙන කාලවකවානු වෙද්දී ඒවායේ දින වකවානු තවදුරටත් සංශෝධනය වෙයිද නොවේද කියලා වසර දෙකකට මෙපිට සිට අපි කාටවත් කියන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඔබට නුදුරේදීම ලැබේ. ඒ ප්‍රතිඵල ඉතා යහපත් එකක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන ගමන් අපි ගුරුවරුන් හැටියට ඔබේ මේ කාලයට වඩා හොඳ වටිනාකමක් දෙන්න ඔබට සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන්නට කලින් උසස් පෙළ විභාගය සඳහා පන්ති ආරම්භ කිරීමක් කරන්න තීරණය කළේ මේ කාලය තුළ අපි ආවරණය කරගත යුතු වැඩපිළිවෙල සඳහා හොඳ ඉඩකඩක් වෙන් කරව ගැනීමේ බලාපොරොත්තුවෙන්. විශේෂයෙන්ම අපි මේ වෙනකොටත් කොළඹ, කළුතර, ගම්පහ සහ ගාල්ල කියන දිස්ත්‍රික්කවල බහුතික පන්ති ආරම්භ කිරීමක් කරලා ඒ පන්ති ඉතා සාර්ථකව විශාල සිසු සහභාගීත්වයක් යටතේ පවත්වාගෙන යනවා. නමුත් අපි කෝවිඩ් ව්‍යාප්තියත් එක්කල මුල් කාලවකවානු තුළ අපේ YouTube නාලිකාව හරහා ආර්ථික විද්‍යාවේ විශාල පාඩම් ප්‍රමාණයක් රටේම දරුවන්ට නොමිලේ ඉගෙන ගන්නට අවස්ථාව හදලා දුන්නා. මේ හේතුව නිසාම අපත් එක්ක රටවටේ ඉන්න අති විශාල දරුවන් ප්‍රමාණය, දෙමව්පියන් ප්‍රමාණය, ගුරුවරුන් ප්‍රමාණය අපත් එක්ක එකතු වුණා. ඉතින් අපි පන්ති පවත්වන දිස්ත්‍රික්කවලින් එපිට ඉන්න මුළු රටේම දරුවන්ට අපේ ඉගෙන ගැනීම සඳහා යම් අවස්ථාවක් සලසා දෙන එක අපේ පැත්තෙන් යුතුකමක් කියලා හිතලා ඔන්ලයින් පන්තිමාලාව වඩාත් නවමු මුහුණුවරකින් සහ තවත් අලුත් බොහෝ දේවල් එකතු කරගෙන ආරම්භ කිරීම සඳහා යම් සූදානමකින් ඉන්නවා. ඉතින් ඒ නිසා තමයි අපි ඔබට දැනුවත් කිරීමක් කළේ අපේ ඔන්ලයින් පන්ති ආරම්භ කිරීමක් කරනවා. ඒ සඳහා ඔබ සහභාගී වෙන්න අපේක්ෂා කරනවා නම් ඔබට පුළුවන් ඒ සමග සම්බන්ධ වෙන්න කියලා ඔබට අපි Google Form එකක් එක්ක යම් ලියාපදිංචි වීම සඳහා අවස්ථාවක් විවර කළා. ඒ සඳහා ඔබ ඉතා විශාල වශයෙන් ප්‍රතිචාර දක්වලා තිබ්බා. ඉතින් අපි ඒ අනුව පොඩ්ඩක් බහුතික පන්ති ආරම්භ කරලා පස්සේ වුණත් ඔන්ලයින් පන්තියක් මුල සිට නැවත ආරම්භ කරන්න තීරණය කළේ අපව මුණගැහෙන්න බැරි විශාල දරු පිරිසක් රටේ ඉන්නවා ඔවුනට අවස්ථාවක් දෙන්න වගේම රටේ පවතින මේ ප්‍රවාහන ප්‍රශ්න සහ අනිකුත් දේවල් සියල්ල සලකලා දරුවන්ට යම් විදිහකට මාර්ගගත ක්‍රමයටත් මේ පන්තිමාලාවත් සමග එකතු වෙන්න අවස්ථාවක් සලසා දීම ඉතාම කාලීනයි. ඒ වගේම මේ කාලය තුල දරුවන් නිබඳු දෙයක් බලාපොරොත්තු වෙනවා කියන හැඟීම අපට දැනෙච්ච නිසා. නමුත් මේක පටන් ගන්නම් වාලි පටන් ගන්න නැතුව මේ ඔන්ලයින් පන්තිය ආරම්භ කරන්න කලින් දෙමව්පියන් දරුවන් දෙපිරිසම එකට හිඳගෙන යම් කරුණු කීපයක් ඔබත් එක්ක බෙදා හදාගෙන මේ පන්ති ආරම්භ කිරීම ඉතා විධිමත් සහ සාර්ථක ක්‍රමයක් කියන එක පසුගිය වසරවල අත්දැකීමත් එක්ක අපි තීරණය කළා. ඉතින් ඒ නිසා තමයි ඔබට කවර කාර්යයන් තිබුණත් අද මේ වෙලාව පොඩ්ඩක් මේ වැඩසටහන වෙනුවෙන් වෙන් කරගන්න කියලා අපි කල්ඇතු ඉල්ලීමක් කළේ විශේෂයෙන් දෙමාපියන්. ඔන්ලයින් පන්තියකට ඔබේ දරුවා යොමු කිරීමත් බහුතික පන්තියකට ඔබේ දරුවා යොමු කිරීමත් අතර යම් වෙනසක් තියෙන නිසාම ඔබේ පැත්තෙන් ඉටුවිය යුතු කරුණු ගැන ගුරුවරයෙකු ලෙස මම ඔබට යමක් කිව යුතුමයි. මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න දෙමාපියෝ මට වඩා බොහෝ උගත් අය ඇති, මට වඩා බොහෝ වැඩිමහල් අය ඇති. නමුත් මේ ක්‍රියාවලිය පිළිබඳ අපට තියෙන අත්දැකීම අපි ඔබත් එක්ක බෙදා හදාගත යුතුමයි. විශේෂයෙන්ම මේ ඔන්ලයින් පන්ති සඳහා දරුවන් යොමු කිරීමෙන් පස්සේ ඔබ බොහෝ වෙලාවට හිතනවා හොඳම පන්තියකට ඔවුන් ඇතුළත් කරාම හොඳම නිබන්ධනයක් ඔවුන්ට ලැබුණම මේ සියල්ල හොඳ විදිහට වෙයි කියලා. නමුත් බහුතික පන්තියක වගේ අපට මේ දරුවෝ ළඟට ඇවිල්ලා ඔවුන් ලියපු උත්තරයක් කියවලා ඔවුන්ගේ ප්‍රශ්නකට උත්තරයක් දීලා ඔවුන්ගෙන් ප්‍රශ්න අහලා බොහොම සජීවී විදිහට ඔවුන් සමග ඔන්ලයින් පන්තියේ කටයුතු කරන එකේ සීමාකමක් තිබෙන බව ඔබ හොඳ ආකාරවම දන්නවා. ඉතින් ඒ නිසා මේ සීමාවනුත් සලකලා ඔබේ පැත්තෙනුත් යම් කොටසක් මේ ඔන්ලයින් පන්ති සහභාගී වෙන දරුවන් සම්බන්ධයෙන් ඉටු වෙන්න ඕනේ කියන එක මම මුලින්ම ඔබෙන් ඉල්ලනවා. මොකද මින් පස්සේ දවසක සමහරක් විට මෙබඳු වැඩසටහනක් අපි කරන එකකුත් නැහැ. ඒ වගේම ඔබත් අපිත් එක්ක මෙහෙම සාකච්ඡාවකට දෙමව්පිය මුණගැහෙනියකුත් නැති වේ. ඉතින් ඒ නිසා මේ දරුවෝ කොයිතරම් ඵලදායී ලෙස ඔන්ලයින් පන්තිය තුල කටයුතු කරනවද කියන එක
දෙමව්පියෝ විදිහට ඔබට පුළුවන් නම් හොයා බලන්න ඉතා වැදගත්. ඒකට මේ දරුවෝ අකමැති වෙන්න පුළුවන්. ඒ වුණත් ගුරුවරු විදිහට අපි ඔබෙන් ඉල්ලීමක් කරනවා ඒ දේ කරන්න. විශේෂයෙන් අපි පැය දෙකක් පන්තිය පවත්වන. ඔන්ලයින් පන්තියක ජංගම දුරකථන තිරයක් හෝ ලැප්ටොප් පරිගණකයක තිරයක් හෝ දිහා බලාගෙන ඉතා විශාල පැය ගාණක් සිටීම මේ දරුවන්ට වෙහෙස කරයි. ඒසා උපරිම පැය දෙකක වගේ සීමාවක් ඇතුළත තමයි අපි ඔන්ලයින් පන්තිය කරන්නේ. ඒ පැය දෙක ඔවුන් එතන රැඳී සිටිනවද කියන එක ගැන ඔබ නිතර විමසලිමත් වෙන්න. ඒ වගේම මේ පාඩම කරාම අපි ඒ පාඩමත් එක්ක නිබන්ධනයේ සටහන ඔවුන්ට ලබා දීම් කරනවා. ඒව ඔවුන් ලියනවද? නිබන්ධනය සම්පූර්ණ කරනවද? ඔවුන් නිවැරදිව නිබන්ධන ගන්නවද? මේ ගැන ඔබ හොයා බැලීමක් කරන්න. එහෙම හොයා බැලීමක් කළොත් මේ දුරස්ථභාවයේ ඇතුලේ අපට සමීපත්වයක් හදාගන්න එක එතරම් අපහසු කරුණක් වෙන එකක් නැහැ. මේ දුරස්ථ අධ්‍යාපන ක්‍රමයක තියෙන සීමාවන් අතික්‍රමණය කරන්න ගුරුවරුන්ට පමණක් හැකියාවක් නැහැ. දෙමව්පියන් විදිහට ඔබ හැකිතා ඒ කාරණාව ගැන හිතලා ඔබේ දරුවට වඩා හොඳම තත්ත්වයක් හදන්න ඔබ වෙහෙසෙන බව අපි දන්නවා. ඒ නිසා හොඳම තත්ත්වයක් හදන්න ඔබේ පැත්තෙත් පොඩි වැඩ කොටසක් තියෙනවා කියලා පොඩ්ඩක් ඔබේ අවධානය යොමු කරන්න. ඒ වගේම අපි දුරකථන අංක ලබා දීම් කරලා තියෙනවා. දෙමව්පියන්ට අවශ්‍ය විටක ඒවට කතා කරලා ඔබට අවශ්‍ය කරන තොරතුරු අපෙන් විමසීම් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම ලොකු වෙලාවක් අද මේ වැඩසටහන තුල ගන්නෙ නැහැ. දෙමව්පියන්ගෙන් මම ඉතා ගෞරවයෙන් ඉල්ලන්නේ ඔබ මේ රටේ තියෙන ප්‍රශ්න, ප්‍රවාහන ප්‍රශ්න සහ දරුවන්ගේ යාමීම් ගැන තියෙන ආරක්ෂාවන් මේ සියල්ල ගැන හිතලා ඔන්ලයින් පන්තියට ඔබ වුන් යොමු කරනවා නම් ඒ යොමු කිරීමත් එක්කලා පසු විපරමක් කරන්න හැම විටම කටයුතු කරන්න. මේ දරුවෝ අඛණ්ඩව මේ පන්ති ඉන්නවද? මේ පැය දෙක ඇත්තටම වුන් පාඩම අහගෙන ඉන්නවද? ලොග් වෙලා වෙන වැඩක් කරමින් ඉන්නවද කියන එක ගැන පොඩ්ඩක් ඔබ උනන්දු වෙන්න ඕන. විශේෂයෙන් මේ පන්තිවලදී අනෙක් සූම් පන්තිවලට වඩා යම් විදිහකට මම වෙනස් ක්‍රමවේදයක් භාවිතා කරනවා. පන්ති වේලාව මැද්දේ දරුවන්ට මයික් ඔන් කරලා ඔවුන්ට ඔවුන්ගේ ප්‍රශ්න අහන්න හෝ එහෙම නැත්නම් මේ චැට් කරන්න තියෙන අවකාශයන් එතරම් මම ප්‍රිය කරන්නේ නැහැ පන්ති වේලාවේ කරන්න. හේතුව උගන්නන පාඩමට ඔවුන්ගේ අවධානය තබා ගැනීම ඉතා වැදගත්. ඒ ක්‍රමවේදය අපි ඉතා සාර්ථකව කරනවා. සමහරක් විට ඔබ කියන්න පුළුවන් අපේ දරුවෝ යන අනිත් පන්ති එහෙම නැහැ. ඒ කේවලම සර්ගෙන් ප්‍රශ්න අහනවා චැට් කරනවා. මේ පැය දෙක ඇතුලේ චැට් කරන එක ඒ චැට් එක කියවන්න මම අවධානය යොමු කරන එක ඇතුලේ වෙන්නේ එදා දවසේ කළ යුතු පාඩමේ අවධානය සම්පූර්ණයෙන් අඩු. දරුවා අහන ප්‍රශ්න දිහා බලලා අපි උගන්වන්නේ නැහැ. ඇත්තටම ඔවුන් අහන ප්‍රශ්න මොනවද කියලා වසර ගණනාවක් තිස්සේ උගන්වලා අපට අත්දැකීම් තියෙනවා. භෞතික පන්තියක අපි දරුවන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙනවා එක වෙනම. පාඩම තුල පුළුවන් තරම් අපි අවස්ථාව හදලා දෙන්නේ මේ කටයුත්ත අඛණ්ඩව මුදින් කරගෙන යන්න. ඒ සමන් දෙමව්පියන්ගේ නිල්ලීම් කරන ඔබට යම් යම් යෝජනා තිබුණොත් ඒව ඉදිරිපත් කරන්න. අද දවසේ මම මුලින්ම මගේ ආමන්ත්‍රණය ඔබ වෙත යොමු කළේ කොතරම් කාර්යබහුල වුණත් මේ ඔන්ලයින් පන්තියේ වාඩි කරන දරුවා ගැන නැවත නැවත හොයන්න බලන්න ඔබේ කාලයෙන් පොඩි හෝ වෙලාවක් වෙන් කරගන්න. මම කැමතියි ඒ වගේම දෙවන මේ දරුවන්ටත් යම් කිසි පණිවිඩයක් දෙන්න. ඔබ ඔන්ලයින් පන්තියක ඉගෙනගෙන අත්දැකීම් තියෙන දරුවෝ සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඒත් දැන් මේ පන්තිය ඇතුලේ ඔබ කටයුතු කරනකොට මොන වගේ වෙනස්කම් වලට ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙනවද? ඔබ කොහොමද කටයුතු කරන්න ඕනේ කියන එක ගැනත් ඔබ ඉගෙන ගන්න හදන ආර්ථික විද්‍යාව විෂය මොන වගේද කියන එක ගැනත් කුංචි කරුණු කීපයක් මම හිතන ඔබත් එක්ක බෙදා හදා ගැනීම වැදගත් කියලා. මීට පෙර ඔන්ලයින් පන්ති සඳහා ඔබ සහභාගී වී තිබුණත් අපේ ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙන ආකාරය ගැන ඔබට යම් දැනුවත් කිරීමක් කරන එක මගේ යුතුකමක්. විශේෂයෙන්ම අපි සූම් පන්තිය පවත්වද්දී ඔබට සතිපතා හෝ මාස්පතා මීටින් ID ලබා දීමක් කරන්නේ නැහැ. අපේ වෙබ් අඩවිය හරහා තමයි ඔබ සූම් පන්තිය සමග සම්බන්ධ විය යුත්තේ. ඒ වෙබ් අඩවිය හරහා සූම් පන්තියට සම්බන්ධ වෙන ආකාරය, වෙබ් අඩවිය තුළ ඔබේ ගිණුමක් විවෘත කරගන්න ආකාරය, මේ සියලු කරුණු ගැන ඔබට අපි වෙනමම දැනුවත් කිරීම කරන වීඩියෝ පාට WhatsApp group එක හරහා ලබා දීමක් කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි ඔබට පෙර ලබා දුන්නු Google Form එක සබ්මිට් කරලා තියෙනවා නම් ඔබ මේ වෙනකොටත් අපි group එකට add කරලා තියෙන්නේ. ඒ group එකට add වෙලා නැති දරුවන්ට පුළුවන් අපේ දුරකථන අංක වලට කතා කරලා තොරතුරු සැපයීමක් කරලා ඒ group එකත් එක්ක සම්බන්ධ වෙන්න. එහෙම සම්බන්ධ වීමෙන් පසුව ඔබට ඒ group එක ඇතුලේ අපි තොරතුරු ලබා දීමක් කරනවා.
පන්තියට සම්බන්ධ වෙන හැටි, ඔබේ ලොගින් එක හදාගන්න ආකාරය ගැන සියලු තොරතුරු සැපයීමක් කරන්න. මෙතනින් පසුව ඔබට මොනවා හෝ තාක්ෂණික ගැටලුවක් තිබුණොත් අපි ලබා දීලා තියෙන අංකවලට කතා කරලා ඒ ගැටලු විසඳ ගැනීමක් කරන්න පුළුවන්. ඒවා මේ එළබෙන සතිය තුළ සියල්ල විසඳගෙන ඊළඟ සතියේ ඉඳලා සාමාන්‍ය පරිදි පන්තියට සම්බන්ධ වෙන්න ඔබේ පැත්තෙන් සූදානමක් හදාගන්න ඕනේ. ඒ වගේම ද්විපුතේ ඔබට විශේෂයෙන් කියන්න ඕනේ, මේ පන්තියත් එක්ක සම්බන්ධ වෙද්දී අපි ඔන්ලයින් පන්තිය දිගටම බදාදා දවසේ තමයි පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. පැය දෙකක කාලයක් තුල අපේ පන්තිය පවත්වගෙන යනවා උපරිම වශයෙන්. ඒ නිසා මීටින් ID, පාස්පෝර්ට් සතිපතා ලබා දෙන්නේ නැති බව, ඔබ මේකට සම්බන්ධ වෙන්න උන ආකාරය ගැන යම් දැනුවත් වීමක් ඔබට තිබිය යුතුයි. ඒ නිසා අපේ WhatsApp group එකත් එක්ක එකතු වෙලා ඒ තොරතුරු ලබාගෙන ඒ කටයුතු කරගෙන මේ සතියක කාලය තුල ඔබ පන්තිය සඳහා සූදානම් වෙන්න ඕනේ. ඒ වගේම අපි පන්තියේ හැම පාඩමක්ම කරද්දී ඒ පාඩමට අදාළව ඔබට යම් නිබන්ධන සටහනක් ලබා දිය යුතු නම් අපි ඔබට නිබන්ධනයේ නිවසට එවනවා තැපැල් මාර්ගිකව. ඒ සමයේ පන්ති ආරම්භ කිරීමෙන් පස්සේ මේ කරගෙන යනකොට මේ ක්‍රමයට ඔබ පුරුදු වෙයි. අද දවසේ මම ඊට අතිරේකව විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා ලබන සතිය ඉඳලා පළවෙනි පාඩම පළවෙනි කොටස ඉඳලා ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා ඊට මත්තෙන් අද මේ වගේ හඳුන්වා දීමේ වැඩසටහනක් තුළ ආර්ථික විද්‍යාව විෂය සම්බන්ධයෙන් ඔබ ඉගෙන ගත යුතුද, ඔබ දැන සිටිය යුතුද, ඔබේ ප්‍රශ්න විමසන ආකාරය ගැන යම් දැනුවත් කිරීමක් කරන එක මම හිතනවා මගේ පැත්තෙන් වීරු දෙයක්. විශේෂයෙන්ම අපි විෂයක් ඉගෙන ගන්නකොට ඒ විෂයේ තියෙන දේවල්, විෂය ප්‍රශ්න කරන ආකාරයන් ගැන, ප්‍රශ්න පත්‍රයේ හැදෙන හැටි ගැන චූටි අවබෝධයක් ඔබට ලබා දිය යුතුයි. ඉතින් මම ඒව ගැනත් ඔබට දෙන පළමු නිබන්ධනය තුළ සම්පූර්ණයෙන් ඇතුළත් කිරීමක් කරලා තියෙනවා. නමුත් අද දවසේ මම හිතනවා ඒ ගැනත් පුංචි පැහැදිලි කිරීමක් කරලා මේ වැඩසටහන අවසන් කරන එක ඉතා හොඳයි කියලා. මම WhatsApp group එකට මේ මම දැන් ඊළඟට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන කොටසට අදාළව යම් සටහන් කීපයක් දාලා තියෙනවා. ඒවා ඔබේ ළඟ තියෙනවා නම් ඔබට ඒත් එක්ක මම මේ කියන කරුණු වලට සම්බන්ධ වෙලා මේ විභාගයේ ප්‍රශ්න පත්‍රයේ හැදෙන හැටි, මේ විභාගය සඳහා ඔබ ආර්ථික විද්‍යාව සම්පූර්ණ කරගන්න ඕන කොහොමද කියන එක, ඔබේ දැනුම සම්පූර්ණ කරගන්න ඕන කොහොමද කියන එක ගැන අවබෝධයක් ගන්න පුළුවන්. විශේෂයෙන් O-level පන්තියේදී වාණිජ විෂය හදාරපු සිසුවෙක් වෙන්නත් පුළුවන් ඔබ, එහෙම නොවෙන්නත් පුළුවන්. නමුත් ඒක අපේ විෂය සඳහා කිසිම ගැටලුවක් නැහැ. මොකද ගිණුම් කරනේ, ව්‍යාපාර අධ්‍යයනය වගේ විෂයන් O-level පන්ති යම් ප්‍රමාණයකින් ඉගෙන ගත්තා. කිසිදු දරුවෙක් මේ ආර්ථික විද්‍යාව කියන විෂය ඉගෙන නැහැ. ඒසයක මුල සිට ඉගෙන ගන්න විෂයක් වෙද්දී ඒ විෂය සම්බන්ධව ඔබටත් තියෙන්න ඕනි පොඩි දැනුමක් මොනවද ඔබ ඉගෙන ගන්න යන්නේ කියලා. මොකද එහෙම නැති වුණොත් අපි උගන්වන දේ හරිද නැද්ද, අපි උගන්වපු ප්‍රමාණය නිවැරදිද නැද්ද කියන එක සම්බන්ධයෙන් ඔබට ගැටලු මතුවෙන්න පුළුවන්. ඒ නිසා අපි අතර ඉතා විනිවිද භාවයක් ඇති වෙන්න ඔබට උගන්වන්න තියෙන විෂය නිර්දේශ ගැන, ප්‍රශ්න පත්‍රයේ හැදෙන හැටි ගැන, ඒ ප්‍රශ්න පත්‍රය සහ පාඩම් අතර තියෙන සම්බන්ධතාව ගැන පුංචි පැහැදිලි කිරීමක් අද දවසේ කරලා ලබන සතියේ ඉඳලා අපි පිළිවෙලින් ඔබේ පාඩම් ආරම්භ කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපි පුංචි කරුණු කීපයක් කතා කරලා අද මේ සාකච්ඡාව අවසන් කරමු. විශේෂයෙන් මම දැන් ඔබත් එක්ක ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ආර්ථික විද්‍යාව විෂය කොහොමද ඔබට ඉගෙන ගන්න තියෙන්නේ, කොහොමද ඔබේ ප්‍රශ්න පත්‍රය සකස් වෙන්නේ කියන කරුණු කීපය.
වෙලාම අපිට සබ්ජෙක්් එකක් ඩීප්ම ගන්නන්න ට්‍රයි කරා. අපිට අර කිසිම දෙයක් උඩින් ගැන්වුවේ නෑ. ටාගට් කර ප්‍රශ්න ගොඩක් අපිට විෂණ එක කරා. ඒක අපිට විභාගට මුහුණ දෙන්න ලොකු ප්‍රක්ටිස් එකක් වුණා. මගේ නම ටසුන් රිත්මික විතානගේ මම ගාල්ල රිච්මන් විද්‍යාලයේ මම 2023 ලෙවල්ස්වලින් ආර්ටිස් ස්ට්‍රීම් එකෙන් ලංකාවේ පළවෙනියා. ඉතින් මම ධාරපු සබ්ජෙක්ට්ස් තමයි ICT, ඉකෝන්, මීඩියා. ඉකෝන් ගැන කතා කරද්දී විශේෂයෙන්ම මතක් කරන්න ඕන අපේ අම්ලඩයස් සර්ව. මම සර්ගේ පන්තිවලට මුලින් ඉඳලම සහභාගී වුණා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන සර්ගේ ඉගෙනීම් රටාව ගැන. සර් හැම වෙලාවෙම අපිට සබ්ජෙක්ට් එකක් ඩීප්ම ගන්නන්න ට්‍රයි කරා. අපිට අර කිසිම දෙයක් උඩින් ගැන්වුවේ නෑ. ඒක නිසා අපිට හැම පාඩමක්ම හරියටම අවබෝධ කරගන්න පුළුවන් නා. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕන සර් උගන්වන්නේ විභාග ප්‍රශ්නාන් රටාව ටාගට් කළා. ඒක නිසා එක්සෑම් එකේදී උත්තර ලියද්දී අපිට කිසිම නුපුරුදු ගතියක් දැනුන්නේ නැහැ. අපිට ගොඩක් ෆැමිලිය විදිහටම උත්තර ලියන්න පුළුවන් වුණා. විශේෂයෙන්ම සර්ගේ රිවිෂන් එක ගැනත් මතක් කරන්න ඕන. සර්ගේ රිවිෂන් එකේදී අපි කරේ ගොඩක්ම ප්‍රශ්න. ප්‍රශ්න ගත්තම විභාග ප්‍රශ්න සහ සර් ටාගට් කරපු ප්‍රශ්න ගොඩක් අපිට රිවිෂන් එකේ කරා. ඒක අපිට විභාගෙට මුහුණ දෙන්න ලොකු ප්‍රැක්ටිස් එකක් වුණා. ඒ වගේම තමයි සර්ගේ ගේම් ප්ලෑන් විභාග මාලාව. ඒකෙන් අපිට හරියටම A-level exam එකේ ලියන විදිහටම අපි විභාග ලියන්න උරු කරා. සර්ගේ exam එකේ දෙක විශේෂයක් තමයි අපි අර exam hall එකේ වාඩි කරන වගේ වාඩි කරලා ඒ විදිහටම කොළ බෙදලා අපිට අර exam feeling එක සර් ඒ විදිහටම දෙන්න try කරා. ඉතින් ඊළඟට A-level කරන්න ඉන්න නංගිල මල්ලටත් කියන්න තියෙන්නේ අනිවාර්යයෙන් අම්ලඩයස් සර්ගේ පන්තිවල සම්බන්ධ වෙලා කෝන් විෂයට හොඳ සාමාර්ථයක් ලබා ගන්න කියලා. ඉතින් ඒ වගේ මම මේ වෙලාව ස්තුති කරන්න කැමතියි මට මේ ජයග්‍රහණය ලබා ගන්න උදව් කරපු මගේ පාසලට දෙමව්පියන්ට අනිකුත් සියලුම උපකාරක පන්ති ගුරුවරුන්ට වගේම මට ඉකෝන් විෂය ගොඩදා ගන්න උදව් කරපු අම්ලඩයස් සර්ට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕන. ටියුෂන් පන්තිය තුළ විෂය කරුණු නැවත මුලින්දම මතක් කර දීමක් සිදු කරනවා. ඒ වගේම දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න එන ආකාරයට තමයි බොහෝ ප්‍රශ්න සර් නිබන්ධනය තුළ මුද්‍රණය කරලා තියෙන්නේ. මගේ නම ජනදුලිනාල් ලෝනාත් මලම් බේරිය. මම මෙවර අපස උසස් පෙළ විභාගයට හොරන් ශ්‍රීපාලි මධ්‍ය මහාවිද්‍යාලයෙන් පෙනී සිටියා. මට මෙවර අපස උසස් පෙළ විභාගයේ වාණිජංශයෙන් දිවයිනේ සිව්වන ස්ථානයත් කලුතල දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට හැකියාව ලැබුණා. මම ආර්ථික විද්‍යාව පන්ති සඳහා සහභාගී වුණේ අම්ලඩයස් ගුරුපියාණන්ගේ තුමාගේ ඉගැන්වීම් රටාව මට ගොඩක් පිටුහලක් වුණ මේ ජයග්‍රහණය ලබා ගන්න. අම්ලඩයස්ගේ නිබන්ධන ගත්තාම එක් එක් පාඩම් මේකකට අදාළ පසුගිය ප්‍රශ්න පත්‍ර සහ අනුමාන ප්‍රශ්නත් ඒ තුළ ඇතුළත් කරලා තියෙනවා. ඒකත් ගොඩක් මට ප්‍රයෝජනවත් වුණා ඒ පාඩම් මේකකට අදාළ ප්‍රශ්න මොනවාද කියලා අවබෝධ කරගන්න. ඒ වගේම අම්ලඩයස්ගේ රිවිෂන් පන්තිය තුළ විෂය කරුණු නැවත මුලින්දම මතක් කර දීමක් සිදු කරනවා. ඒ වගේම දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න එන ආකාරයට තමයි බොහෝ ප්‍රශ්න සර් නිබන්ධනය තුළ මුද්‍රණය කරලා තියෙන්නේ. එතකොට ඒකත් මට ගොඩක් ප්‍රයෝජනවත් වුණා මේ විභාගයට කොහොමද මේ විෂය කරුණු ප්‍රශ්න එන්නේ ඒවට මුහුණ දෙන්නේ කොහොමද කියලා අවබෝධ කරගන්න. ඒ වගේම අම්ලඩයස් විසින් පවත්වන ලැබූ ගේම් ප්ලෑන් වැඩසටහන් මාලාවක් ඒක ඇගයින් කර සර් අපිට ප්‍රශ්න පත්‍රය ලබා දීමත් ඒ වගේම අපිට ඒ සඳහා දිර්ගෙන්වීම සඳහා ත්‍යාග ලබා දීමත් සිදු කරන ලැබුවා. මම නංගිලා මල්ලිලාට ආරාධනා කරනවා මට වගේම ඉෂ්ට ජයග්‍රහණ ලබා ගන්න. ඔංගොල්ලෝ තාත්වික විද්‍යා විෂය සඳහා අම්ලඩයස්ගේ පන්ති සමග එකතු වෙන්න කියලා. අම්ලඩයස්ගේ ඉගෙනීම් විලාසයට බොහොම කැමති. මන්ට මතක හිටින ආකාරයට අපේ මනසට අවශ්‍ය පාඩම් කරුණු අවබෝධ වෙන ආකාරයට සර්ට ඉගෙනීමට ඇති දක්ෂතාවය පිළිබඳව මම අගයනවා. සර් හොඳට හැම පාඩමක්ම හොඳට සරලව කියලා දෙනවා. ඕනම් ප්‍රශ්නයක් සර්ගෙන් අහගන්න අපිට පුළුවන්. ඒ වගේම විභාග අපිට ගොඩක් උදව් වුණා. සර් එදා කියලා දෙන පාඩම හොඳට පන්තියේදී අහගෙන ඉඳලා ගෙදර ගිහිල්ලා ඒ පාඩම අපි හොඳට අලලා පාස් පේපර්ස් වගේ දේවල් කළා. මම හැමදාම ක්ලාස් හෙඩ්ලා සර්ගෙන් හැම ප්‍රශ්නෙම මොන ප්‍රශ්නේ තිබ්බත් අහලා තමයි අන්තිමට හරියන්නේ. මම අඩු ගන්න ඕ ලෙවල් වලටවත් කොමස් නොකරපු කෙනෙක්. ඒ ලෙවල් වලදීත් මම ටික කාලයක් ආර්ට්ස් වල ඉඳලා පස්සේ තමයි කොමස් වලට වෙන්නේ. කොමස් වල මූලික දැනුමක් මට තිබ්බේ නෑ. ඒ වුණත් මට අමිල සර් ඇතුළු මට අනිකුත් ඉගෙනපු ගුරුවරු ටික නිසා තමයි මට මේ තත්ත්වෙ උදා වුණේ. අමිල සර් ක්ලාස් එක ගැන කතා කරොත් ඇත්තටම අමිල සර් ක්ලාස් එකෙන් අපිට ලැබුණ දේවල් බොහොමයි. කොන් සබ්ජෙක්ට් එක ගැන ඇත්තටම කොන් කියලා කියන්නේ තාර්කික විෂයක්. සර් අපිට ඒක බොහොම කටපාඩම් ශෛලියට කවදාවත් අපිට කරේ සර් හැමතිස්සම අපිට හිතන්න පුරුදු කරා. ඒ නිසා ඉකෝන් සබ්ජෙක්ට් එක ඇත්තටම අපිට ලේසි සහ රසවත් විෂයක් වුණා. ඒ ඔස්සේ මම හිතනවා ඉකෝන් විෂයට උසස් පෙළින් හොඳ
හොඳ ලක්ුණු ප්‍රමාණයක් අරගෙන හොඳ විසාරයක් ගන්න ඒක අපිට පුළුවන්කම ලැබුණා කියලා. ඒ වගේම සර්ගේ රිවිෂන් ක්ලාස් එකෙන් සර් අපිට ගොඩක් ප්‍රශ්න කවර් කරා. MCQ සෙකන්ඩ් පේපර් එකට එන ඒ ප්‍රශ්න ගොඩක් සර් අපිට බොහොම සරලව කියලා දුන්නා. සම්පූර්ණ උත්තරයක් කියන්නේ කොහොමද විභාගයකට සම්පූර්ණ ලක්ුණු ප්‍රමාණයක් ගන්න කොහොමද කියලා සර් අපිට කියලා දුන්නා. මම හිතන්නේ අම්ල සර් තමයි ඉකෝන වල තියෙන හොඳම ගුරුවරයා. අම්ල සර්ගාට එන ඕන කෙනෙක්ට මම හිතන උනන්දුව කැපවීම තිබ්බත් අනිවාර්යයෙන්ම ඉහළ රෑන්ක් එකකට ඒකට අනිවාර්යෙන් යන්න පුළුවන්. අම්ල සර් ගැන කිව්වොත් එහෙම අම්ල සර් කියන්නේ මම දකින විදිහට හොඳම ගුරුවරයෙක් ඉන්න. සර් අපේ පාඩමට අමතරව සර් කියලා දෙන ජීවිතයට අවශ්‍ය කරුණු අපිට ගන්න පුළුවන් දේවල්. එතකොට සර් උගන්වන විදිය හරිම කියන්නේ අපේ අවධානය ගන්න පුළුවන් සර් කතා කරන විදිහට මම හරියටම සර් කතා කරන උගන්වන විදිහට සර් ලෙසන් එක පටන් ගත්තාම සර් කියලා දෙනවා ඇයි මේ ලෙසන් එක අපිට සම්බන්ධ වෙන්නේ මොනවද මේකේ තියෙන ඉස්සරහට මොනවද අපිට මේකෙන් හම්බෙන දේවල් කරුණු සර් මුලින්ම කියලා දෙනවා. මම හිතන්නේ ඒක අර ලෙසන් එක ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්. මම ඇත්තටම මයික්‍රෝන වලට එච්චර ආස නැහැ මුලින් පටන් ගන්නදී. ඒකට සර් ගාඩ ක්ලාස් ආවම මම හරි ආසම මයික්‍රෝන ඉගෙන ගන්න. ඉකෝන වල තියෙන අර හරි අමුතු දේවල් තියෙනවා. ඉතින් ඉගෙන ගද්දී ආස හිතෙනවා. මම හිතනවා සර් ගාවට අවශ්‍යතාව තමයි මට මේ රිසල්ට් එක ගන්න පුළුවන් උනේ. සර් කියන්නේ හරිම දක්ෂ ගුරුවරයෙක්. මම ආර්ථික විද්‍යාව විශේෂණ හා සහභාගී වුණේ අමල සර් ගාමට. අමල සර් ගැන මම දැනගත්තේ අපේ පාසලේ ඩිස්ත්‍රික් ෆස්ට් වේ චක්ක කෙනෙක්ගෙන්. ඉතින් මම එක නිවැරදි තෝරා ගැනීමක් කියලා දැන් හිතනවා. අපිට අමල සර් ක්ලාස් එක මුල් දවස්වල ඉඳන්ම සුළු සුළු විෂය කරුණු පවා ඉතාමත්ම විස්තරාත්මක ලෙස කියලා දුන්නා. ඒ නිසා අපිට ප්‍රශ්න පත්‍රය තුළ විස්තරාත්මක ප්‍රශ්නයක් වුණත් ඉතාමත් නිවැරදි ලෙස ලිවීමට මේ ඔස්සේ අපිට හැකි වුණා. මගේ ජයග්‍රහණයට රුකුලක් වුණේ අමල සර්. මගේ ආර්ථික විද්‍යා ගුරුවරයා. ඇත්තටම සර් විෂයයට බාහිර දේවල් ගොඩක් නැකිව්වට සර් විෂයට අදාළ දේ හරියටම අපිට දෙනවා. ඉකෝන් වලට මේ රිසල්ට් එක ගන්න අමල සර් ගොඩක් උදව් කරා. ඉකෝන් වගේ සංකීර්ණ විෂයක් සර් ගොඩක් හොඳට අපිට කියලා දුන්නා. හැම අමාරු විෂය කරුණම සර් හොඳට උදාහරණ අරගෙන පැහැදිලි කරලා දුන්නා. හරිම සරල විදිහට තමයි සර් උගන්වන්නේ. කිසිම අමාරු දෙයක් සර් හැම විෂය කරුණම වගේ ආවරණය කරනවා. සර් අමතර කරුණු ගොඩක් කියනවා. සර් උගන්වන දේවල් වලින් පිට කිසිම දෙයක් පේපෙකට අහන්නේ නැහැ. පේපෙකේ එන්න පුළුවන් හැම ප්‍රශ්නෙම සර් උගන්වනවා. මම මුලින්ම තමයි අමලස ක්ලාස් ආවේ. සර් ඉතාමත් සංකීර්ණ කරුණු වුණත් අපිට සරල විදිහට තේරෙන විදිහට කියලා දීපු නිසා ඒවා ඉතාමත් ලේසියෙන් අවබෝධ කරගන්න පුළුවන් වුණා. දැන් ඉස්සරහට ඒ ලෙවල් කරන්නේ නම් අංගල මණ්ඩලකින් ඉල්ලනවා ඉකෝන් වලට අමලස ක්ලාස් එන්න කියලා. මම රිවිෂන් ආවා. සර්ත් එක්ක පේපර්ස් කරා. එදිනදා දෙන දේ එදිනදා ගෙදර ගිහින් පාඩම් කරා. මං සර්ට ආයි ස්තුති වෙන්න ඕනේ. අපි මේ තැනට එන්න අපිට මෙච්චර වටින ගුරුවරයෙක් වෙච්ච එක ගැන. අමල සර්ගේ ක්ලාස් එක ගැන දැනගත්තේ ඉස්කෝලේ යාළුවන්ගේ. සර් ගොඩාක් හොඳින් උගන්වනවා. විෂය කරුණු සරලව ඒ වගේම ගැඹුරෙන් අපිට කියලා දුන්නා. සර්ට කියලා දුන්නා ආන්සර් එකක් ලියද්දී ප්‍රශ්න අහලා තියෙන විදිහට ආන්සර් තුන හතරක් හම්බෙනවා නම් ළමයි අතර කොහොමද බෙදා ගන්න කියලා. ලකුණු ටික ඒ විදිහ බෙදාගෙන පොයින්ට් වයිස් ඒ ටික එන විදිහ ලියලා සම්පූර්ණ ලකුණු ගන්න විදිහ සර් කියලා දුන්නා. දවසක් ඇවිල්ලා බැලුවා. ඉඳුරු ගන්න හොඳට තේරෙනවා සර් ගන්න දේවල්. මිනිමම් යන තීරණය කරා ඊට පස්සේ. මුලින් ටියුෂන් ක්ලාස් විතරයි ඊට පස්සේ කල් ගියට පස්සේ අම්ලසගේ ක්ලාස් එකට මම මුලින්දලම සම්බන්ධ වුණා. අම්ලස සතියේ දෙපාරක් ලෙසන්ස් ප්ලේ කරපු නිසා අපිට විෂය කරුණු දෙපාරක් අවධාරණය කිරීමේ හැකියාවක් ලැබුණා. ආර්ථික විද්‍යාව කියන විෂය කටපාඩම් කරන්නේ නැතිව තාර්කික හිතන විදිය පුරුදු කළේ සර්. අන්තිම මාස කිහිපයේස පවත්වපු ගේම් ප්ලෑන් වැඩසටහන මට ඉහළ ප්‍රතිඵලයකට යන්න උපකාරී වුණා. අපිට ප්‍රශ්න සහ පිළිතුරු ආකාරයෙන් කරුණු සාකච්ඡා කිරීම නිසා ප්‍රශ්න ගැන බොහෝ දුරට හිතන්න අපිට පුරුදු කළා. ඒ වගේම අවසන් මාස කිහිපය තුළ සර්ගේ ගේම් ප්ලෑන් වැඩසටහන හරහා අපිට ලොකු දැනුමක් ලබා දුන්නා විභාගයට මුහුණ දීමට සූදානම් වෙන්නේ කොහොමද කියන එක ගැන. අපි තින් හරි ආසයන් සර්ගේ පන්ති ආවම ටිකක් දුර එන්න තිබ්බට සර් විශ්වාස කළා ඇවිල්ලා හොඳට ඉගෙන ගන්න ආසාවක් තිබ්බා. ගේම් ප්ලෑන් වැඩසටහන ක්‍රියාත්මක කරා සර්. ඒ නිසා අපිට ගොඩක් එක්සෑම් එකට බය නැති වුණා වගේම අපි කවදාවත් නොහිතපු ප්‍රශ්න පවා ඉගෙන ගන්න පුළුවන් වුණා. අලුත්ම ප්‍රශ්නේ ගේම් ප්ලෑන් වැඩසටහන තිබ්බේ. ගේම් ප්ලෑන් වැඩසටහනට මම මුලින්දම සහභාගී වුණා. ඒකේ සර් අලුත්ම ප්‍රශ්න නිර්මාණය කළා තිබ්බා. පසුගිය විභාග ප්‍රශ්න අත්වල නැති ප්‍රශ්න නිර්මාණය කළා තිබෙන නිසා ගොඩක් අපිට උසස් පෙළට මේ වර්ෂයේ ගොඩක් උදා වුණා. ඇත්තටම අමිලසගේ වැඩපිළිවෙල හන්ද තමයි මේ වගේ ජයග්‍රහණයක් ලැබුවේ. අන්තිම කාලේ කරපු ගේම් ප්ලෑන් ප්‍රශ්න පත්‍ර වැඩපිළිවෙලේ
ඉතාමත් හොඳ ප්‍රතිඵල තියෙනවා. අමිලස අපිට සිතද ගන්නා සුළු විදිහට ගැන්පු නිසා ගොඩාක් කාර්කික විෂය කරුණු අවබෝධ කරගන්නට හැකි වුණා. උසස් පෙළ විභාගය කියන්නේ ගේම් එකක්. ගේම් එකක් දිනන්න ඕනේ හොඳ ප්ලෑන් එකක්. ඒ නිසාම ඉකනොමික්ස් විත් අමිල ඩයිස් අපි උසස් පෙළට හොඳම ප්ලෑන් එක විදියට ගේම් ප්ලෑන් විභාග මාලාව හඳුන්වා දෙනු ලැබුවා. ආරම්භක පදනම් හා අවසාන ත්‍රිත්ව විභාග යන අධීරයන්ගෙන් මෙම විභාග මාලාව සමන්විත වනවා. කාල කළමනාකරණය, ලකුණු මත බර තැබූ පිළිතුරුකරණය, පිළිතුරු ලබා ගැනීමේ කෙටි ක්‍රම පිළිබඳ පුහුණුව, නව්‍ය ප්‍රශ්න රටාවන් වලට මුහුණ දීමේ විභවතාව දියුණු කිරීම මෙම විභාග මාලාවේ අභිප්‍රාය වනවා. අලුතර කොළඹ, ගම්පහ සහ ගාල්ල දිස්ත්‍රික්කවල දරුවන් ගේම් ප්ලෑන් හරහා සිය දැනුම ජාතික විභාගයේදී ඉහළම තැනකින් සනිටුහන් කරනු පිණිස එහිදී විශ්වාසයෙන් පුහුණු වනු ඇති. දෙවයිනේ ප්‍රථමයන් දිස්ත්‍රික් ප්‍රථමයන් තැනූ විශ්වසනීය විභාග පුහුණුව ගේම් ප්ලෑන්. ඔබ ඉගෙන ගන්න මේ ආර්ථික විද්‍යා විෂය නිර්දේශය තුළ පාඩම් මාතෘකා 12ක් ඇතුළත් කරලා තියෙනවා. ඒ පාඩම් මාතෘකා 12න් පළමු මාතෘකා 6 ඇතුළත් වෙන්නේ 12වන ශ්‍රේණිය සඳහා. ඉතුරු පාඩම් මාතෘකා 6 ඇතුළත් වෙන්නේ 13 ශ්‍රේණිය සඳහා. 12 වසරටයි 13 වසරටයි මාතෘකා 6 ගානේ සම්පූර්ණ මාතෘකා 12ක් ඔබ මේ වසර දෙක දෙකමාර තුල ආර්ථික විද්‍යාව සඳහා ඉගෙන ගන්න ඕනේ. ඒ එක් එක් මාතෘකාව ගැන වෙන වෙනම මේ සටහන් දක්වලා තියෙනවා. ඒ වගේම ඒ එක් එක් මාතෘකාව ඉගැන්වීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනය විසින් නිර්දේශ කරලා තියෙන කාල පරිච්ඡේද සංඛ්‍යාවන් මම මෙහි අතුලත් කරලා තියෙනවා. අපි කියන්නේ ස්කෝලේ පීරියඩ්ස් කියලා. එතකොට ඒ පීරියඩ්ස් කොච්චර එක පාඩමකට ගන්න ඕනේද කියන එක මේකෙන් සඳහන් කරලා තියෙන නිසා මම පාඩමක් ආවරණය කරද්දී ඒ පාඩම ආවරණය කරන්න ගත වෙන කාලය ගැන ඔබට යම් අවබෝධයක් ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔබේ පළමු පාඩම ආවරණය කිරීම සඳහා මේ ජාතික අධ්‍යාපන ආයතනයේ නිර්දේශ කරලා තියෙන මේ විෂය නිර්දේශය තුළ පළමු පාඩමට කාල පරිච්ඡේද 50ක් ගන්න ඕනේ. ඒ කියන්නේ විනාඩි 40ව 50ක් විතර කාලය. නමුත් අපට පන්තියක ඊතරම්ම කාලයක් ගත නොවෙන්න පුළුවන්. ඒතු අපි ලිවීම සඳහා ලොකු කාලයක් ගන්නෑ නිබන්ධනයක් පාවිච්චි කරන නිසා. ඒ වුණත් ඒ නිශ්චිත කාලයට බර තැවීමක් කළා තමයි මේ එක් එක් පාඩම ඔබේ පැත්තෙන් ඔබ ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම මේ විෂය නිර්දේශයේ පාදක කරගෙන ඔබෙන් ප්‍රශ්න අහනකොට ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය පුතා කොටස් දෙකකින් හැදිලා තියෙනවා. එක කොටසක් අපි කියන MCQ ප්‍රශ්න පත්‍රයක්, බහුවර්ණ ප්‍රශ්න පත්‍රය සහ අනිත් එකට අපි කියනවා ව්‍යුහගත රචනා ස්වභාවයේ ප්‍රශ්න පත්‍රයක් කියලා. ඔබේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ තුල මුළු විෂය නිර්දේශයේ සියලු පාඩම් ඇතුළත් වෙන ආකාරයට බහුවර්ණ ප්‍රශ්න 50ක් ඔබ වෙත යොමු කරනවා. පැය දෙකකදී පිළිතුරු සපයන්න වරණ පහක් එක ප්‍රශ්නයකට තියෙනවා. ඔබ වඩාත්ම නිවැරදි පිළිතුර තෝර ගැනීමක් කරන්න ඕනේ. සාමාන්‍ය පෙළ පන්තියේදී බහුවර්ණ ප්‍රශ්න පත්‍ර ඔබ කළත් A-level පන්තියක බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ කරද්දී ඊට වඩා යම් යම් තාක්ෂණික කරුණු කීපයක් එක්ක කොහොමද මේක කරන්නේ කියන එක ගැන
මං ඔබට යම් අවබෝධයක් පාඩම් කරන ගමන් ලබා දීමක් කරනවා. විශේෂයෙන් අපි උත්තරේ දන්නේ නැති වුණත් ඒ උත්තරේ හොයාගන්න MCQ පේපර් එක මොනවද කරන්න කියන එක ගැන අපි තේරුම් ගන්න ඕනේ. සහ MCQ ප්‍රශ්න පත්‍රයේදී ඔබට සියලු පාඩම් ආවරණය කරන්න වෙනවා. හැම පාඩමකින්ම ප්‍රශ්න අහනවා. මං අර පෙර කිව්ව විෂය නිර්දේශයේ එක් එක් පාඩමෙන් අහන බහුවන්න ප්‍රශ්න සංඛ්‍යාව ගැන නිර්දේශයක් ඔබට මේ නිබන්ධනය තුළ දක්වලා තියෙනවා. සාමාන්‍යයෙන් පළවෙනි පාඩමෙන් ප්‍රශ්න කීයක්ද, දෙවෙනි පාඩමෙන් ප්‍රශ්න කීයක්ද බහුවන්න ප්‍රශ්න පත්‍රය අහන්නේ කියලා. ඊළඟට අපි ලියන ප්‍රශ්න පත්‍රය ගැන කතා කළොත් ව්‍යුහගත රචනා ස්වභාවයේ ප්‍රශ්න පත්‍රයේ තුල ඔබට අයන්න සහ අයන්න වශයෙන් කොටස් දෙකක් මුණගැහෙනවා. අයන්න කියන කොටසේ ප්‍රශ්න පහක් ඇතුළත් වෙනවා. 12 වසරට අදාළ පාඩම් මාතෘකා 6. ආයන්න කොටසට ප්‍රශ්න 6ක් ඇතුළත් වෙනවා. 13 වසරට අදාළ පාඩම් මාතෘකා 6. මේ ප්‍රශ්න 10න්ම ඔබ පිළිතුරු ලියන්න ඕනේ. අවම වශයෙන් එක කොටසකින් ප්‍රශ්න දෙක ගන්න තෝරගෙන ප්‍රශ්න පහකට විතරයි. අන්න ඔබට දැනෙනවා එතකොට ඔබට යම් තෝර ගැනීමක් කරන්න ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේදී අවස්ථාවක් තියෙනවා. ඔබ වැඩිපුරම දක්ෂ පාඩම් තෝරගෙන ඔබට පිළිතුරු ලියන්න පුළුවන්. මම ඔබට කිව්වොත් ක්‍රම දෙකක් තියෙනවා. ආයන්න කොටසෙන් ප්‍රශ්න 3කුයි ආයන්න කොටසෙන් ප්‍රශ්න 2කුයි ඔබට තෝරගන්න පුළුවන්. හෝ ආයන්න කොටසෙන් ප්‍රශ්න 2කුයි ආයන්න කොටසෙන් ප්‍රශ්න 3කුයි ඔබට තෝරගන්න පුළුවන්. එතකොට ඔබට පුළුවන් විදිහට ඔබ වඩාත්ම දක්ෂ විදිහට ප්‍රශ්න තෝරගෙන ඔබට ලිවීම සඳහා හැකියාවක් ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය තුළ තියෙනවා. මේ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ලියන්න ප්‍රශ්න 5ට ඔබට කාලය පැය 3යි විනාඩි 10ක් ලබා දෙනවා. ඔබ දන්නෝ විනාඩි 10 දෙන කියවීම සඳහා ප්‍රශ්න තෝර ගැනීම කරන්න. ඒ පැය 3ක කාලය විනාඩි 10ක කාලය පාවිච්චි කරලා ඔබට හොඳින් ප්‍රශ්න 5 සඳහා පිළිතුරු ලියන්න පුළුවන්. මේ ප්‍රශ්නවලට පිළිතුරු ලියද්දී අපි ඔබට දීලා තියෙන ලකුණු සංඛ්‍යාව සඳහා උත්තර ලියන ආකාර, ඒ ලියද්දී සැලකිලිමත් වෙන්න ඕන කරුණු, මේ හැම එකක් ගැනම මේ පන්ති ඇතුළේ අපි කතා බහ කිරීමක් කරමු. මං හැම පාඩමකම නිබන්ධනය සාකච්ඡා කරන ගමන් ඒ කොටසට අදාළ බහුවර්ණ ප්‍රශ්න, ව්‍යුහගත රචනා ප්‍රශ්න රාශියක් ඔබත් එක්ක කතා කරනවා. එකක් දෙකක් නෙමෙයි, විශාල ප්‍රමාණයක්. ඒතර මේ පාඩම් ගැන ඔබේ තියෙන දැනුම වඩා වඩාත් වැඩි කරගන්න හොඳ අවස්ථාවක් ඉදිරිය ඔබට ලැබෙනවා. අවසාන වශයෙන් ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ අගයනකොට MCQ ප්‍රශ්න 50ට එකකට දෙක ගානේ ලකුණු 100කුත්, ලියන ප්‍රශ්න පත්‍රයේ එක ප්‍රශ්නකට ලකුණු 20 ගානේ ප්‍රශ්න 5ට ලකුණු 100කුත් විදිහට ලකුණු 200ක් දීලා ඒක ලකුණු 100ට පරිවර්තනය කරලා අවසාන ලකුණු ගණනය කිරීමක් කරනවා. මෙතන මේ සියල්ල මම කියපු දේවල් ඔබට නිබන්ධනය ලැබුණාට පස්සේ ඔබ හිමීට කියවලා බලලා ඒ ගැන පොඩි අවබෝධයක් ගන්න. ඔබේ සිලබස් එක ගැන, පේපර් එක ගැන දැනුවත්ව ඔබ වැඩ කළොත් ඔබට හොඳ ඉලක්කයකට යන්න අවස්ථාවක් තියෙනවා. එහෙමනම් ආදරණීය දුවේ පුතේ, ඒ වගේම දයාබර දෙමව්පියනි, අද දවසේ මේ යම් කාල වේලාවක් ඔබත් එක්ක මේ කරුණු සාකච්ඡා කළේ අපි ලබන සතියේ සිට දිගටම මේ පන්තිමාලාව ඇතුළත විෂය කරුණු සාකච්ඡා කරමින් යන නිසා මේ විෂය ගැන, මේ පන්ති ගැන, මේ පන්තිය තුළ ඔබේ වගකීම කාර්යභාරය ගැන මදක් වූ අවධානය යොමු කිරීම වැදගත් නිසා. එසම මං හිතනවා ලබන සතියේ සිට එහෙනම් අපි දිගට අපේ වැඩ ටික කරගෙන යමු. ඔබ මේ නිබන්ධන ගෙන්වගෙන පාඩමට සූදානම් වෙන්න, දෙමව්පියන් ඔබට පුළුවන් ආකාරයෙන් පසු විපරම් කරන්න, ඉතාම තර්කානුකූලව කිසිම කටපාඩමක් කරන්නේ නැතුව මේ විෂය කටපාඩම් කරන්නේ නැතුව අවබෝධයෙන් ඉගෙන ගන්න පුළුවන් කියන විෂය. ඒ නිසා ඉබදු මට්ටමකින් ඔබට මේ විෂය උගන්වන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ හරහා තමයි පොහොගිය කාලයේ පුරාම ලංකාවේ ප්‍රථම ස්ථානගත දරුවෝ, දිස්ත්‍රික් ප්‍රථම ස්ථානගත දරුවෝ මේ අපේ පන්ති හරහා බිහි වුණේ. එවැනිම ප්‍රතිඵලයක් වෙනුවෙන් ඔබ මෙහෙවන වගකීම බාරගෙන අපි ලබන සතියේ සිට ආර්ථික විද්‍යාව ඔන්ලයින් පන්තියේදී නැවත මුණගැහෙන බලාපොරොත්තු තියාගෙන අද දවසේ මේ වැඩසටහන අපි මෙතකින් අවසන් කරනවා.